මේ ඇඳිරිනීති කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇඳිරිනීති බලපත්‍ර අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රවාහනය කරන ලොරි රථේ අපි ඉස්සරහින් දාගෙන යන්න පුළුවන්. අපිට බැනර එකක් දාගත්තාම ඒ බැනර එකේ ගහන්න පුළුවන් අත්‍යවශ්‍ය සේවා, ආහාර, අත්‍යවශ්‍ය සේවා බෙහෙත් ඒ විදිහට දාලා යටින් දාන්න පුළුවන් දිස්ත්‍රික්කේ නම. නිවාස තුනෙම මේ අත්‍යවශ්‍ය සේවා කියලා දාලා ගියාම ඒකට ඇඳිරිනීති බලපත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සම්බන්ධව අපි පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැම ගම්මානයකටම මේ එළවලු, බිත්තර, ඊළඟ අනිකුත් අත්‍යවශ්‍ය දේවල් මහජනතාවගේ ගෙවල් ඉස්සරහටම ගෙනිලා මහජනතාවට කරදරයකින් තොරව මේවා ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ සම්බන්ධව වෙළඳ සංගමය දැනුවත් කරලා තියෙනවා. සම්පකාර දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තියෙනවා. මේ වෙනකොටත් සම්පකාර දෙපාර්තමේන්තුවෙන් ගම්මාන කීපයකම පෙරේද ඉඳලා මේ විදිහට භාණ්ඩ බෙදා දීම කරනවා. දැන් විශේෂයෙන්ම දැන් සිකුරාදා දවසේ ඇඳිරිනීතිය අයින් වෙන කරනවත් සමගම වවුනියා නගරයට විශාල ජනගහනයක් එන්න බලාපොරොත්තු ඒ කියලා අපි බලාපොරොත්තු වෙන ඒක වළක්වන්න තමයි අපි මේ විදිහට ගම්මට්ටම දක්වා මේ රජයෙන් අපිට කියලා තියෙන්නේ ලොරි රථවල වෙනත් ත්‍රිවිල්වැනි වාහනවල මේක මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මේ ගිහිලා ගම්මානවලට බෙදා දෙන්න කියලා. විශේෂයෙන්ම දැන් සමහර ප්‍රදේශවල තියෙන මිනිසුන්ට සල්ලි තිබුණත් දැන් මේ පාම් බනිස් වගේ දේවල් ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් අපි අර ඒ නිෂ්පාදනය කරන බේකර් හිමියන්ටත් කියනවා තමන්ගේ නිෂ්පාදන හදලා ඒ ගම්මානවල ප්‍රවාහනය කරන්න. එතකොට මහජනතාවට මේවා මිලදී ගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟ අර සමෘද්ධි ලාභින්ට අපි රජයෙන් සහන ආධාර විදිහට ණය මුදලක් දෙනවා. ඒක පොලියක් නැහැ. මාස 6කට පස්සේ ගෙවන්නත් තියෙන්නේ. පොලිය නැහැ. රුපියල් ආරම්භයේදී රුපියල් 5000ක මුදලක් දෙනවා. ඒතර ඒ සමෘද්ධි ලාභින්ටත් පුළුවන් සිකුරාදා ඉඳලා මේ මුදල තමන්ගේ බැංකුව වලින් ලබා ගන්න. බැංකු 9ක් කරා වුණා දිස්ත්‍රික්කයෙන් මේ මුදල නිදහස් කරනවා. ඉතින් ඒ ආසන්න සමුපකාරයෙන් මේ මුදලට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ටික මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි සමුකාර දෙපාර්තමේන්තුවට දැනුවත් කරලා තියෙනවා පුළුවන් නම් මේ බැංකු ආශ්‍රිතව සමුපකාර නැති තැන් වලටත් ජංගම රථ හරි යවලා මේක ඉක්මනට මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. ඒ වගේම තමයි මේ කිසිම කෙනෙකුට තමන්ගේ කෘෂිකාර්මික කටයුතු යෙදෙන්න ගැටලුවක් නැහැ. ඒ තමන්ගේ ගොවිතැන් කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒතකොට දැන් අස්සන නෙල් ණයට පුළුවන් වී ටික වීඑල්එම් මණ්ඩලයට ලබා දෙන්න. වීඑල්එම් මණ්ඩලයේ නිලධාරීන් සාකච්ඡා කරලා සංවර්ධන නිලධාරීන් ඉන්නෝ ඒ නිලධාරීන්ක සාකච්ඡා කරලා තමන්ගේ වී ටික වීඑල්එම් මණ්ඩලයට දෙන්න පුළුවන්. මුදල් වල කිසිම ගැටලුවක් නැහැ. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් අපිට තියෙනවා. ගබඩාවල ඉඩ පහසුකම් තියෙනවා. එඳා ඒ මාධ්‍ය හරහා ප්‍රචාරය ගුණාම මේ අයට ඇවිල්ලා මේ වී ටික දෙන්න පුළුවන් වීඑල්එම් මණ්ඩලයට. ඒ වගේම තමයි යල්කන්නේ ගොවිතැන් කරන අයටත් අවශ්‍ය පොහොර සිකුරාදා වෙනකොට පොහොර ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින් ඒ අවශ්‍ය පොහොර ගෙනල්ලා ඒ පොහොර ටික ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පෞද්ගලික අංශයේ අනිකුත් මේ අද අනිකුත් භෝග වගා කරන අයටත් අපි පොහොර සම්පකාර සමිති වලට දැනුවත් කරලා තියෙනවා. ගෙනල්ලා පොහොර අවශ්‍ය ප්‍රමාණයට බෙදා හරින්නේ කියලා. එහෙනම් කිසිම කෙනෙක් මේ ඇඳිරිනීති කාලය තුළ අපි හැමතිස්සෙම ආරක්ෂා වෙන්න ඕනේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කියන විදිහට ඒ මුහුණු මුඛාවරණ පළඳින්න ඕනේ. ඉතින් අර පුජ්‍යලෙන් දෙන්නෙක් අතරේ දුරස් බව සෝෂල් ඩිස්ටන්ස් එක තියෙන්න ඕනේ. ඒවා පවත්වා ගන්න අතරෙම තමන්ගේ අර කෘෂිකාර්මික කටයුතු කරන්න කිසිම බාධාවක් නැහැ. ඒවා කරගෙන යන්න ඕනේ. විශේෂයෙන්ම මේ මට මෙතනදී මතක් කරන්න තියෙන්නේ මේ අත්‍යවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය සේවාවන් කරගෙන යන්න කිසිම බාධාවක් නැහැ. විශේෂයෙන්ම මේ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කිසිම බාධාවක් නැහැ. අර විදිහට නැවතත් මම මතක් කරන්නේ අත්‍යවශ්‍ය සේවා කියලා භාෂා තුනෙම ලියලා වවුනියාව දිස්ත්‍රික්කය කියලා ලියලා බැනරයක් තමන්ගේ වාහනේ දාගත්තාම ඒක ඇඳිරිනීති බලපත්‍රයක් විදිහට තබාගෙන ඒ කටයුතු කරන්න පුළුවන්. ওই ටික තමයි විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒ තහනම තාම ක්‍රියාත්මකයි. තහනම තාම ක්‍රියාත්මක වෙනවා. මේක පාලනය කිරීම සඳහා දැන් ගොඩක් මට්ටමට පාලනය කරලා තියෙනවා. නමුත් අර දැන්ට වාර්තා වෙලා තියෙන විදිහට උතුරේ තියෙන යම් යම් සිද්ධි නිසා මේ යම් යම් තැන්වල ඒ
කොරෝනා රෝගය ව්‍යාප්ත වෙච්ච බවට සැක තියෙන නිසා අර දිස්ත්‍රික් අතර මාරු වෙන්න අවස්ථාවක් තාම ලබා දෙන්නේ නැහැ. ඒක මේ මහ ජනතාවගේ හොඳට තමයි යහපතට තමයි ඒක කරන්නේ. முழலிருக்கும் காலப்பகுதியிலே மக்களுக்கு தேவையான அத்தியாவசிய பொருட்களினை விநியோகம் செய்வது சம்பந்தமான நடவடிக்கைகளில் ஈடுபடுகின்றவர்கள் அது சம்பந்தமான ஊரடங்கு சட்ட அனுமதி பத்திரம் பெற வேண்டிய தேவையில்லை என்பதனை அரசாங்கம் தற்பொழுது அறிவித்துள்ளது. அந்த அடிப்படையிலே தங்களுடைய வாகனங்களிலே அத்தியாவசிய சேவை என 3 மொழிகளிலும் எழுதி தங்களுடைய வாகனங்களின் மூலம் சுகாதார திணைக்களத்தினால் வழங்கப்பட்ட அறிவுரைகளை பின்பற்றி மக்களுக்கு தேவையான அத்தியாவசிய பொருட்களினை விநியோகிக்க முடியும் என்பதனை அரசாங்க அதிபர் தெரிவித்துக் கொள்கிறார். அதற்கு மேலதிகமாக வவுனியா மாவட்டத்திலே சமுர்த்தி பயனாளிகள் தங்களுடைய வங்கிகளினூடாக ரூபாய் 10,000 ரூபாவினை கடனாக பெறுவதற்குரிய ஒழுங்குகள் செய்யப்பட்டுள்ளது. இந்த கடன் வட்டி இல்லாமல் 6 தவணைக்கு பின்னர் அது செலுத்துவதற்குரிய ஒழுங்குகள் செய்யப்பட்டுள்ளது. வார வெள்ளிக்கிழமையிலிருந்து இந்த பணம் 2 கட்டமாக வழங்குவதற்குரிய நடவடிக்கைகள் வவுனியா மாவட்ட சமுத்தி பணிப்பாளரினால் ஏற்பாடு செய்யப்பட்டுள்ளது. ஆகவே சுகாதார திணைக்களத்தினுடைய அறிவுரைகளின் பிரகாரம் அந்த பணம் வழங்குகிற நடவடிக்கை மக்களுக்கு மேற்கொள்ளப்படும் என்பதனை அறிய தருகின்றோம். அதற்கு மேலதிகமாக நெல் கொள்ளளவு சம்பந்தமான நடவடிக்கைகளும் தற்பொழுது ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. நெல்லை விற்பனை செய்வதற்கு தயாராக இருக்கின்ற விவசாயிகள் நெல் சந்தைப்படுத்தும் சபையினூடாக தொடர்பு கொண்டு தங்களுடைய நெல்லினை சந்தைப்படுத்திக் கொள்ள முடியும். அதற்கு மேலதிகமாக 2020 சிறுபோகம் சம்பந்தமான உர விநியோகம் ஏற்பாடு செய்யப்பட்டுள்ளது. ஆகவே சிறுபோகம் விவசாயத்தினை செய்ய இருக்கின்ற விவசாயிகளுக்கு வர வெள்ளிக்கிழமையிலிருந்து உர விநியோகத்தினை மேற்கொள்வதற்குரிய நடவடிக்கைகள் கமலல அபிவிருத்தி திணைக்களத்தினாலே மேற்கொள்ளப்பட்டிருக்கின்றது. முழு லோகேம கொரோனா வசங்கத்தேத முகதி சிட்டின மோதா.